මේ අවස්ථාවේ මේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාපිටියට රැස්වලා ඉන්න ඔබමතා කන්ද උඩ රටින් පැමිණි පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීතුමන්ලා විතරක් නෙමෙයි මේකට ආශිර්වාද කරන රටේ සුවහසක් ජනයා ප්‍රාර්ථනා කරන බලාපොරොත්තුවක් හදවතේ තුරුළු කරගෙන අද සල්ගාදු පිටියට එන්න වරම් ලැබීම වාසනාවක් කියලා මම සඳහන් කරනවා මුලින්ම ආදරණීය මව්වරුනි ආදරණීය පියවරුනි මේ අතිශය තීරණාත්මක මොහොතක් මෙරටේ විපක්ෂයේ කාර්යභාරය පිළිබඳව අර්ථ නිරූපණයක් කියනන නවමු නායකත්වයක් ජාතියේ පෙරමුණට පැමිණ තිබෙනවා බවතුමලට කියනවා මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවෙන් අපි පිටත් වෙලා ගියා මියන්මාරේ මියාවඩ කියන ප්‍රදේශයේ තරුණයෝ 49 දෙනෙක් අධික වදබන්ධන වලට ලක් කරමින් සයිබ අවකාශය තුල කොල්ල කෑමේ අපරාධේ පාප කර්මේ වින්දිතිය බවට පත් වෙලා තිබෙන ඒ දරුවන්ගේ මෙහෙයුමක් වෙනුවෙන් ඒ වගේම තමයි ආදරණීය අම්මාවරුනි ඔබතුමා ඔබතුමියන්ලගේ පියවරුන්ගේ ස්වාමි පුරුෂයන්ගේ කඳුළු රූරා වැටෙන ඒ ඉතිහාසයේ මේ රට එක්සත් කරන්න රණවිරුවන් විදියට ජාතිය එකතු කරපු ඒ රණවිරුව අද මොකද වෙලා තිබෙන්නේ විශ්වාමික රණවිරුව විදියට කුලී හමුදාවකට රුසියා යුක්රේන යුද්ධයට මැදි වෙලා ඉන්න වෙලාවක අපේ රටේ විපක්ෂ නායකවරයාට මේ පිළිබඳව මැසිවිල්ල වරින් වර ගෙනාවා පාලකයන්ට ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ හැම කෙනාටම ගෙනාවා ආදරණීය මිත්‍රවරුනි මේ තරුණියන්ගේ ඛේද වාචකය අර සයිබ අවකාශය තුල අපරාධයේ වින්දිතිය බවට පත්ලා ඉන්න ඒ දරුවන්ගේ ජීවිතවලට රුසියාවේ අර කුලී හේවාය විදිහට බංකරවල අහසට වැඳමින් වන මුර්ගයන්ට ආචාර කරමින් ජීවිතය ඉල්ලා යදින මිනිසුන් පිළිබඳව හෘදයාංගම මිනිසෙකු මේ පිළිබඳව තීරණාත්මක සාකච්ඡා ගණනාවකින් පස්සේ කණ්ඩායමක් යැව්වා විපක්ෂයේ විදිහට මේ පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් ආරම්භ කරන්න ඒ දරුවන්ගේ ජීවිත මරණයෙන් ගලව ගන්න කියලා අපි කියනවා අද මේ රටේ විපක්ෂයේ අයිතිය ඉල්ලන ආණ්ඩු බලය ඉල්ලන අය අදත් ලන්ඩන් නුවරට යනවා පැරිස් නුවරට යනවා ටෝකියෝ වලට යනවා අපි කියනවා අර මියන්මාරේ තරුණ පරපුරේ ඛේද වාචකයේ වෙනුවෙන් රුසියා යුක්රේන යුද්ධයේ අවතැන් වූ සොල්දාදුවන් වෙනුවෙන් එක නිමේෂයක් ඔය යන විදේශ සංචාරවලින් ඔබ කරාද කියලා අපි අහනවා මේ වෙලාවේ අනුර කුමාර දිසානායක මහත්මයාගෙන් අපි කියනවා ඔබතුමා මේ පහුගිය ඉතිහාසය තුල ක්‍රියා කළේ මේ රටේ තරුණ දරු පරම්පරාවේ ඛේද වාචකයට උත්තර දෙනවා කියලා ඔබ තමන්ට ලැබෙන වරප්‍රසාද සියල්ලම මේ රටේ ආධාර දෙන මිනිසුන්ගේ හිතවතුන්ගේ ඒ දේශපාලන ව්‍යාපෘතිය පමණක් ජනාධිපතිවරණයක් මහමැතිවරණයක් ඉලක්ක කරගෙන ඔබ මැතිවරණ දේශපාලනයක් ක්‍රියාත්මක කරන වෙලාවේ විපක්ෂ නායකවරයා සිය වගකීම දෝතින් තුරුළු කරගෙන කංගපතක් විදිහට දැවුර මත තියාගෙන රටේ තරුණ පරම්පරාවේ හෙට දවස වෙනුවෙන් තමන්ට ලැබෙන එක රුපියල දේශපාලන ව්‍යාපාරයක් විදිහට ආදර්ශ සම්පන්න විදිහට තමන් මෙහෙවන්නේ මේ රටේ ජනතාවගේ ජීවිතයේ අයිතිය දිනා ගැනීම වෙනුවෙන් එනිසා මම හිතනවා ආදරණීය අම්මාවරුනි ආදරණීය පියවරුනි මේ වෙලාවේදී අපේ රටේ තරුණියෝ රැකියා නැතුව ජීවිතේ අනතුරේ ඉන්නේ අර සොල්දාදුවෝ රුසියාවට ගිහිල්ලා බංකර් තුල ජීවිතේ ඉල්ලා අඳාවැටෙන වෙලාවේ ඒ වෙනුවෙන් ආණ්ඩුව මුනිවත රකින්න වෙලාවේ ඒ වෙනුවෙන් විපක්ෂයේ මුනිවත රකින්න වෙලාවේ අනුර කුමාර්ලා මුනිවත රකින්න වෙලාවේ මෙරටේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා පැය 24ම
අනවරත ජනතා අරගලේ ලබන භූමි පුත්‍රයා පෙරමුණ ගත්ත ආදරියද අම්මාවරුනි. ඒ වගේම ඔබතුමාලා කියන්න ඕනේ මේ වෙලාවේ අපේ රටේ සුවහසක් දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් එතුමා ක්‍රියාත්මක කරන ව්‍යාපෘති අද වෙනකොට ගල් ගසන මිනිසුන් විසින් සජිත් ප්‍රේමදාස චරිතයට අනවරත ගල් ගැසීම ගනියලෙනවා. එන සාධරණී අම්මවරුන්ගෙන් ඉල්ලනවා, ආදරණීය පියවරුන්ගෙන් ඉල්ලනවා, මේ ගල් ගසන මිනිසා පාර්ලිමේන්තුවද හඬනගන්නේ ඔහුගේ නිවස තුල තිබෙන ප්‍රශ්නයක් නෙවෙයි, ජන හදවත් වලින් බුර පුරා පැන නගින ජනයාගේ ප්‍රශ්නයයි ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන්නේ. ඔහු ඈතේ පිට ගම්මානයකට පස්සදයක් තබා පාපැදියක් නැති පාසලකට රතයක් ලබා දෙන මොහොතේ ඔහුට බැන වදින ඔහුට ගල් ගසන මිනිසුන්ට අපි කියනවා, ඔබ දිනක ආණ්ඩුවක් බිහි කර ජනයා මුදා ගන්න දිනක් වෙනකන් මියන්මාරයේ මියා වඩිවල කඳුළු සනන දරුවන්ට කඳුළු සලන දෙමව්පියන්ට ඒ කඳුළු වලට අර්ථයක් තිබෙනවා. ඒ නිසා විපක්ෂ නායකවරයා විපක්ෂ නායකත්වයට අද අර්ථයක් සපයනවා. අපි කියනවා සෞඛ්‍ය උපකරණ දෙන්න විතරක් සෞඛ්‍ය උපකරණ දෙන්න විතරක් ලක්ෂ 1830ක් ඔහු මේ වෙනකොට තමන්ගේ දේශපාලන ව්‍යාපෘති වලට මුදල් වැය කොට තිබෙනවා. ඒ වගේම ආදරණීය අම්මාවරුනි ලක්ෂ 4272ක් ඔහු වියදම් කරලා තිබෙනවා මේ වෙනකොට පාසල් උපකරණ සුහුරු පන්ති ලබා දෙන්න. ඔබ හිතන්න ඔය ලන්ඩන් වලට යන මුදල් ඔය පැරිස් වලට යන මුදල් මේ රටේ ජනයාගේ ශිෂ්‍යයන්ගේ දෙමව්පියන්ගේ රෝගීන්ගේ හෙට සවද වෙනුවෙන් වැය කළාද? අපි පහුගිය ඉතිහාසයේ මෑත කාලේ හියුමන් ඉමුනොලොබුලින් වලින් ජනයා මරා දමන වෙලාවේ විපක්ෂ නායකතුමා මොකද කළේ? ඔහු ඉල්ලීමක් කරා විපක්ෂයේ සියලු පක්ෂ වලින් දෙදින විවාදයේ සඳහා අත්සන්දමලා ඉල්ලීම ඉදිරිපත් කරන්න කියලා. ඔබතුමාට මම කියනවා අනුර කුමාර මැතිතුමා ඒ අක්කෙහෙලියට විරුද්ධ ඒ විවාදයට අත්සන්දැබුවේ නැහැ. ඔහු අත්සන්දැබුවේ නැහැ. ඔහු මේ සල්ගාදු පිටියේ වේදිකාවේ තොරම්බල් කරනවා කෙහෙලියට විරුද්ධ අරගලය ඔහු ඉගෙන ගියේ කියලා. එසමම කියනවා ආදරණීය මිත්‍රවරුනි මේ වෙලාව අතිශය තීරණාත්මක වෙලාවක්. ඔබ අපි හැම කෙනාටම මේ වෙලාව තිබෙන්නේ හැම කාලයක්ම යොමු කරන්න 69 ලක්ෂයක ජනයා කලින් වතාවේ සමගි ජන සම්දානේ දෙරිවේ හිටියා. මම ඔබතුමලගෙන් ආදරෙන් ඉල්ලනවා අර 55 ලක්ෂයට 69 ලක්ෂයට ආදරෙන් ආරාධනා කරමු අනාගත නියත ජනපති සජිත් ප්‍රේමදාස මැතිතුමා බිහි කරන්න. මේ 69 ලක්ෂය අපිට අවශ්‍යයි. ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපේ අසහාය සෙන්පතියන්ට අපි කියනවා සජිත් ප්‍රේමදාස චරිතයට ගල් ගසන්නේ එදා රණසිංහ ප්‍රේමදාස නම් කඳු මුදුනේ සංවර්ධනය පය පාමුල දුකේ පැල්පදරගෙන අසහාය මිනිසාට ගැසූ ලෙසමයි. ඒ නිසා පොහොට්ටුවෙන් බැමිණි රොද බැදගත්ත අනුරාධපුර පොළොන්නරු අපේ මිනිසුන්ට ගොවි ජනතාවට අපි කියනවා තිකත පතල සුවඳ දිසොද සඳුන් කඳ සිදිත මදිත එකලස පැතිරෙයි සුවඳ සියලු දෙනා එක්ව සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ රටේ සමගි ජන සන්ධානයේ ජයග්‍රහණ වෙනුවෙන් කැපවෙමු සුදි ඔබ සියලු දෙනාටම. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.